සුබ දවසක් වේවා රත්තරන් අම්මේ තාත්තේ දුවේ මුතේ. නැවත වතාවක් ඉතාමත් ආදරෙන් ඔබේ නිවසට ඔබේ හදවතට එන මේ මොහොතේදී මම කැමතියි ඔබත් එක්ක බෙදා ගන්න මෙන්න මේ වදයක්. ඊයේ දවසේදී මම කතා කරා අපේ ජීවිතේ නිකන් අහස් කුසක් වගේ. ඒ වගේම ජීවිතේ වෙන ප්‍රශ්න ගැටළු අභියෝගාත්මක අත්දැකීම් මේ හැම දෙයක්ම හරියට බලාකුළු වගේ කළු පාට වැහිබර බලාකුළු වගේ කියලා. ඉතින් අද දවසේදී මම කැමති ඔබට බෙදා ගන්න සමහර ලාවට අපේ ජීවිතය තුළ පුදුමාකාර ලස්සන අත්දැකීම් ඇති වෙනවා. ඒ තමයි අපි අන්ධකාරය තුළ සමහර ලාට අන්ධකාර සාගරය තුළ අපි තීරණව වෙන්න පුළුවන්. ඒ අන්ධකාර සාගරයේ තියෙන ඒ අන්ධකාර බව තුළ අපිට පැහැදිලි බවක් නැතුව යන්නට පුළුවන්. අපේ ජීවිතයේ තියෙන ෆෝකස් එක අරමුණු මේ හැම දෙයක්ම අපෙන් ගිලිහිලා යන්නට පුළුවන්. අපිට අපේ ජීවිතේ බිඳුවට වැටිලා අපි ඉන්නව වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අන්ධකාර ගතියක ඉන්න අවස්ථාවේදී අර අඳුරු අපව වෙලාගෙන තිබිච්ච අඳුරු බව ඉතාමත් එක සැනයකින් සමහරලාවට අපේ ජීවිතෙන් ඒක පහා වෙලා යන්නට පුළුවන්. හරියට නිකන් අහස් කුසේ තියෙන වලාකුළු ඔන්න වහින්න මෙන්න වහින්න කියලා තියෙනවා. නමුත් එක පාරටම පැහැදිලි අහසක් කියනවා. ඒ කොහොමද? උදි හමාගෙන ගිහිල්ලා ලොකු සුළඟක්, හරියට නිකන් සුළි සුළඟ අත්දැකීමකට ඒ වලාකුළු මූණ දීලා වලාකුළු ගහගෙන ගිහිල්ලා නැවත පැහැදිලි අහස උදා වෙලා වගේ අපේ ජීවිතයේ තිබිච්ච අර අන්ධකාර ගතිය අපෙන් මිදලා ගිහිල්ලා කොහොමද ඒක උනේ කියලා හෙවොත් සමහර වෙලාවට තම කෙනෙක්ගේ අපේ අතර ඒ ඇති වෙන පසුතැවීමේ හදවතක් නිසා වෙන්න පුළුවන්. තව කෙනෙකුට තව කෙනෙක් විඳින දුක දිහා බලලා ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ඒ ඉනිෂියේටිව් එක ගත්ත නිසා වෙන්න පුළුවන්. ගිහිල්ලා සමහර වෙලාවට අපි ඉනිෂියේටිව් එකක් අරගෙන ඒ පුද්ගලයාට ගිහිල්ලා කියද්දී I'm so sorry for what happened. Sorry for the misunderstanding which really took place. සමහරවිට ඔය sorry කියලා කියන එක වචනයක් අනිත් කෙනාගේ ජීවිතයේ තියෙන අන්ධකාර බව සම්පූර්ණයෙන්ම පහ කරලා අරින්නට පුළුවන්. හරි අමාරු සමහර විට හරිම අමාරු වචනයක් තමයි sorry කියලා කියන එක. කරුණාකර මට සමා වෙන්න කියලා කියන එක හරිම අමාරු අත්දැකීමක්. නමුත් ඔය අත්දැකීම කොහොම හරි අපි ඒ අභියෝගයේ මුහුණ දුන්නොත් ඒකට මුහුණ දුන්නොත් අපේ හදවතට දැනෙන්නේ පුදුමාකාර ප්‍රීතියක්. අපේ අන්ධකාර ගතිය නැති වෙලා ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ ඒ ආලෝකයේ කිරණ අපේ හදවත පසාරු කරගෙන ඒ අත්දැකීම තුළ ඒ පුංචි කන්වර්සේෂන් එක තුළ ස්වාමින් වහන්සේගේ ආදරය පසාරු කරගෙන අපේ හදවතට කඩාගෙන බිඳගෙන එනවා. ඒ කඳාගෙන බිඳගෙන එන ඒ සතුට නැමැති ඒ ප්‍රීතිය මත සාමයේ අත්දැකීම එහෙමනම් හදවත තුළ හැමදාමත් රැඳුණා නම් කොච්චර හොඳයිද? ඒ සාමයේ අත්දැකීම, ඒ ලස්සන අත්දැකීම අල්ලගන්න ඒකට ගිලිලා යන්න දෙන්න එපා. ඔබේ ජීවිතය තුළ මම මේ කියපු ආකාරයේ අත්දැකීම් තිබුණා නම් මගේ ජීවිතය තුළත් මගේ පෞද්ගලික ජීවිතය තුළත් මමත් ගිහින් තියෙන මෙවැනි අත්දැකීම් තුළ. ඉතින් එවැනි අවස්ථාවක දැනලා තියෙන්නේ අර විදිහට තමයි. නමුත් ඇත්තටම අර ලස්සන පුංචි කන්වර්සේෂන් එකක් තුළ නැවත ඒ සම්බන්ධතාවයේ ගොඩනැගෙනකොට දැනෙන්නේ හරි පුදුමාකාර සතුටක්, හරි පුදුමාකාර ප්‍රීතියක් දැනෙන්නේ. ඉතින් එවැනි ප්‍රීතියක්, එවැනි සතුටක් අපේ හදවත් වල දැනිලා ලස්සනට ජීවත් වෙන්න අපිට හැකිනම්. මොකද මේ ජීවිත කාලය හරිම කෙටි. අපිට ස්වාමින් වහන්සේ අපි ජීවත් වෙන කාලය days are numbered, years are numbered, so we do not know how long we are going to live. ඉතින් මේ ජීවත් වෙන පුංචි කාලය තුළ හැමෝත් එක්කම සතුටින් ජීවත් වෙමු, ආදරෙන් ජීවත් වෙමු, සෙනෙහසින් ජීවත් වෙමු, දයාබරිතව ජීවත් වෙමු. ස්වාමින් වහන්සේ තමයි ඒ දේ තුළ රසකම් කරන්නේ. එහෙනම් එවැනි අත්දැකීමකට ඔබටත් යන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයම ජය. ස්වාමින් වහන්සේගෙන් පිහිටයි.